තවත් මේ පුද්ගල ප්‍රශ්න මේ වන ඉතින් මේවත් ඔය ක්‍රමයට තමගේ කර්ම වේගයන් නිසා බලපාන හැටි තමයි මේ පුද්ගලික දහම් පාසලක මේ ගුරුවරියක් වශයෙන් ස්වේච්ඡා සේවයේදීලා ඉන්නවා. නමුත් තාම සේවයට ගැනීම පරිගෙවීමක් කළේ නැහැ කියන එකයි මේ ප්‍රශ්නේ. ඉතින් මේ වගේ දේවල්ට අපිට එකපාර කියන්න බැරි. කර්ම වේගයන්ගේ හැටිත් එහෙම තමයි. අපි දන්නේ නැතුවර මේ සතරේ එනකොට අනික් කාට යමක් ලැබෙනවා දකින්නකොට වචනකින් හා ටිකක් හිතුවලන් එහෙම හීල්ලුවලන් එහෙම අද අපිට ඒවා මතක නැහැ. හැබැයි ඒක කර්ම විපාක වශයෙන් අපිට එනවා. අනික් අය වඩි ගන්නවා අපිට හුල හුල බලා ඉඳ වෙනවා. එහෙමත් අවස්ථා එනවා. හැබැයි අපි දන්නේ අපි එහෙම එකක් සසරේ කරලා තියෙන බව. ඉතින් ඒ වගේ අවස්ථාවක් වුණා වෙන කරන්න දෙයක් නැහැ. යම් කිසි ස්ථානයක ඉතින් මුදලකින් මොනවා හරි පොන්ටි වැඩක් කරන්න පුළුවන් නම් තමයි ලොකු මුදල් නෙමෙයි තියෙන හැටියට කීයක් හරි ඒවා වෙන් කළා. ඒ මොහොතේ පටන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. මම අද මේ ශාසනික වශයෙන් අභිවෘද්ධිය සඳහා කරව මෙන්න මෙහෙම ඒ දුන්න යම් කිසි මුදලක් ඇද්ද මගෙන් වචනයකින් හෝ මගේ සිතිවිල්ලකින් හරි කාට හරි අවඩක් වුණාද මගේ හිතෙන් කයෙන් වචනේ යම් කාලෙක මේ කරගත පුණ්‍ය කුසල ආශිර්වාදේ විහිදිලා පැතිරලා ඒ ඇයි සුඛිතම ඉතිලා යහපතක් වෙලා ඒ නිදහස් මටත් නිදහස ලැබෙන්න මගෙන් උනා වෙට අසාධාරණ මේ සාන්ති ආශිර්වාදේ වන්දි කියලා නිදහස් වෙන්න කියලා අවංක හිතකින් හිතලා එහෙම ඒවා කරන්න ඕනේ. ඔවර කියනවා ඥාන සම්පවිතවේ පින කරනවා කියලා. ඉන් නිකම්ම දීලා හිටන් සාදු කියලා ගියට හරියන්නේ නැහැ. ඒතොර ඥාන විප්පයුත්තයි. මොකටද දුන්නේ කියලා ඇහුවොත් තමන්ට තේරුම් යන්න ඕන විදිහට හේතුඵල න්‍යාය අනුව. අන්න ඒතොර ඥාන සම්පවිතනා පින. අන්න ඒ විලාවේදී විශාල බලයක් නැගිනවා. නැගිලා ඒ ඇයට ඒ දාන අනුමෝදනාවන් සිද්ධ වෙනකොට තමන් ඒ ණයෙන් නිදහස් වෙනවා. ඉතින් ඊට පස්සේ හැබැයි නිකම් බලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ තමන් කරගෙච්ච කටයුතු වලට විවිධ උපක්‍රමශීලීව ඉදලා තියෙන පුළුවන් බාධක. ඊට පස්සේ ඊට අයිති ආයතන හොයලා එහේ මේවට යම් කිසි විදිහක සංදේශයක් වශයෙන් ඉදිරිපත් කරලා අභියාචනයක් ඉදිරිපත් කරලා ඒ විදිහට ඉල්ලීම් කරන්න ඕනේ. එහෙම කරගෙන යනකොට අර වැඩිත් කරලා අර ණයතුරුස් ගෙවිලා හිටන් තමන්ගේ කටයුතු වල මග පෑදී. ඉතින් එහෙම කරගන්න ඒවා වෙන කරන්න දෙයක් නැහැ.